ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ලොවම කම්පා කළ සුනාමි ව්‍යසනයට අදට වසර 17ක් පොහොර අර්බුදය දරුණු වෙයි මිනිසුන් තක්කාලිත් සොරකම් කරයි ආහාර අර්බුදයකට මුහුණ දෙන්න මිරිස් පැලයක් හරි හිටවලා වගා සංග්‍රාමයක් අරඹන්න ඇමති බන්දුල කියයි ආණ්ඩුව වගා සංග්‍රාමයක් කතා කළත් රටේ තියෙන්නේ සාගත සංග්‍රාමයක් සජිත් කියයි සතුසෙන් දුන්නු හාල් කිලෝ 5ට දැන් 10ක් තේවලට සීනි වෙනුවට හාල් දාන්නත් සිද්ධ වෙයිද සතුසෙන් සීනි නැතිනම් ඒ වෙනුවට හාල් කිලෝ 2ක් ගෑස් පිපිරීම් වලින් හානි සිදු වූ අයට වන්දි ලබා දීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා රාජ්‍ය ඇමති ලසන්ත කියයි දුම්රිය වර්ජනය තෙවන දිනටත් දීප ව්‍යාප්ත වර්ජනය හෙට උදෑසන 10:01 අත් හිටුවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති රැසකින් චෝදනා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන සංචාරකින් රට පුරා යලි දරුණු කොවිඩ් රැල්ලක් වර්ධනය වීමේ අවධානමක් සෞඛ්‍යංශ අනතුරු අංගවයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත ඉහළයන බඩුමිලට එරෙහිව මේ වන විට ජනතාව වීදි බසින්න පටන් අරන් අඩුයි කියන සතොසෙත් සමහර බඩු ගණන් ගොඩක් බඩු නැහැ මේ වෙනකොට සතොසෙන් එක් අයෙකුට දෙන හාල් කිලෝ 5 උත්සව සමය වෙනුවෙන් පමණක් කිලෝ 10ක් කළ බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා සතොසෙන් ගන්න පුළුවන් සීනි කිලෝ 2 තිබුණේ නැත්නම් ඒ වෙනුවට තවත් හාල් කිලෝ 2ක් ගන්න පුළුවන් කියලයි ඇමතිතුමා පවසන්නේ එතකොට සීනි නැති වුණොත් හාල් දාලද තේ බොන්න වෙන්නේ කියලයි අහන්න තියෙන්නේ හෙට දිනේ සිට දෙසැම්බර් 31 වෙනිදා වෙන තෙක් සතොස වෙළඳසැල් තුල සාමාන්‍ය පරිභෝගිකයට මෙතෙක් ලබා දුන් සාල් කිලෝ 5 වෙනුවට සාල් කිලෝ 10 බැගින් ලබා දෙන්න ලෙස ලබන්නා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් 10 බැගින් ලබා ගන්න ඒ දෙන ප්‍රමාණය දෙසැම්බර් 31 වෙනකම් පමණයි හෙට සිට දෙසැම්බර් මාසයේ 31 වෙනිදා වෙන තෙක් තානමල්ලට සීනි මිලදී නොගන්න පරිභෝගිකයට ඒ මිලට 1998 මිලටම සම්බ කිලෝ 2ක් වැඩිපුර ගන්න පුළුවන්. ඒ කියන්නේ සීනි කිලෝක් අපි අලෙවි කියලා 125 බැගින් සීනි කිලෝ 2 250නේ. යම් කිසි වෙළඳසැලක සීනි නොමැතිනම් සම්බ ලැබෙන්නේ සාමාන්‍ය රුපියල් 10යි සානමල්ලට ඒ වෙනුවට කිලෝ 12ක් ලැබෙනවා. ඇමතිතුමා කියන විදිහට සීනි නැති වුණොත් හාල් දාලා තමයි අපිට තේ බොන්න වෙන්නේ. මේ අතර විපක්ෂය ඉහළ යන බඩු මිලට වගේම ඉන්ධන මිලට එරෙහිවත් ජනතාව එක්ක පන්දම් අරගෙන දැන් වීදි බහින්න පටන් අරන්. ඒ අනුව ඊයේ දින ඉන්ධන මිල මෙන්ම බඩු මිලට විරෝධය පළ කරමින් කුරුණෑගල නගරයේ පන්දම් විරෝධතාවයක් පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්ධන මිල වැඩි කිරීම තුළ ඊටාම අසාධාරණ තත්යකට පත් වෙලා තියෙනවා. අදන විට අපේ රටේ බලශක්තිය ක්ෂේත්‍රයේ ඊටාමත්ම ප්‍රශ්නකාරී තත්යකට පත් වෙලා තියෙනවා. රටේ ඩොලර් රිංගියක් තියෙනවා කියනවා. ඩොලර් රිංගියක් තියෙද්දි පවුල් පිටින් පිටරට යනවා. මන්ත්‍රීවරු ඇමතිවරු 60 දෙනෙක් දැන් පිටරට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමස්ත පවුලම අපි දැක්ක අයියේ පෙරේදා ගිහිල්ලා තිරුපති වන්දනාවට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ජනතාව රවට්ටන එක වහාම නතර කරන්න. වහාම ඉහළ දැමු ඉන්ධන මිල අඩු කරන්න. මේ අතර දෙහිඅත්ත කණ්ඩිය ලිහිණියා ගම පොළ භූමිය අසලද ඉහළ යන ඉන්ධන ගෑස් ඇතුළු බාණ්ඩ මිලට එරෙහිව විරෝධතාවයක් පැවැත්ුණා. ජනතා විමුක්ති පෙරමුණද මෙවන විට වීදි සංචාර ආරම්භ කර තිබෙනවා. ඒ බාණ්ඩ මිල ගැන සොයා බැලීමටයි. ආණ්ඩුවට සල්ලි නැහැ, ඩොලර් නැහැ, විදේශ විනිමය නැහැ. ලබන මාසේ අත්‍යවශ්‍ය බහන් ටික ගෙනගන්න සල්ලි නැතුව ඉන්නේ ආණ්ඩුව. දැනටමත් වරායේ කන්ටේනර් 1500ක් අතර ඉර වෙලා තියෙනවා. ඩොලර් නැසසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒව මිනිසුන් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ අලුත් අවුරුද්දක් එනවා. අලුත් අවුරුද්දට අඩු ගන්න මිනිසුන්ට කිරිබත් එක ලුණු මිශ්‍රියක් කන්න පුළුවන් තත්ත්වයක් නැති වෙන්නේ. හාල් මිල වැඩි වෙලා, පොල් මිල වැඩි වෙලා, එළවලු මිල හොඳටම වැඩි. මුදල් නැමැති ගෙදර යනවා නිවාඩු ගන්න. අගමැතිතුමා යනවා තිරුපති දේවාලයේ දෙවියන් වඳින්න. ඉතින් ඒ නිසා අපිට පෙන් දෙ තමයි. ඒගොල්ලෝ තමන් ගැන විතරක් හිතනවා, රට ගැන හිතන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂුද සිල්වා මහතා සිය නිල රථය පසෙක තබා ත්‍රිරෝද රථයකින් එළවලු රැගෙන ඒම සඳහා පිටත්ව ගියේ මේ ආකාරයටයි මොකද මේ ත්‍රිවිල් එකට බැස්සේ සර් දැන් පෙට්‍රෝ ගන්න බැහැ බැහැනේ කොහොමද මේකවත් යන්න අමාරුද ෆයර් රත් යන්නද බලාපොරොත්තුව ෆයර් යන්න බැහැ දැන් මිනිසු නැගින්නේ නැහැ असहाय सह पीडने पैकेज जनतावट हंधुन्वा दुन्ने वत्मनांडु बब विपक्ष नायक साजिद प्रेमदास महता पवसनवा हे हम्बंतोट प्रदेशी पैवती वेड सटहनकट एक्वेमी
ආණ්ඩුව යෝජනා කරනවා වගා සංග්‍රාමය. හැබැයි අද රටේ තියෙන සාගත සංග්‍රාමය. මේ ඔක්කොම මේ ආණ්ඩුවේ වැරදි නිසා හැම තැනකම ගෑස් පුපුරන සිලින්ඩර් ලක්ෂ 3කට 4ක ප්‍රමාණයක් තියෙනවා. පාරිභෝගිකයට ගෑස් සිලින්ඩර් දීලා කොයි වෙලාවෙ පිපිරෙයිද දන්නේ නැහැ. කවුද මේවට වග කියන්නේ? සුදු කරපටි අපරාධ මේවා. පැහැදිලිවම අපේ රජයක් යටතේ මේ මහා විනාශය කරපු සියලු දෙනාම අපි නීති හමුවටගෙන එනවා. සතොසට මම ගියා. කිරිපිටි නෑ, සීනි නෑ, ලොකු ලුණු නෑ. මහ ලොකුවට ඇමතිවරු නම් කියනවා ඔක්කොම තියෙනවලු. අලුත් අවුරුදු පැකේජයක් දෙනවලු. රටේ ජනතාවට දුන්නු එකම පැකේජය අසහනේ, පීඩනේ, දුක කඳුල වේදනාවේ පැකේජය. වෙන පැකේජයක් ජනතාවට ලැබිලා නැහැ. අපේ රටේ පොහොර අර්බුදය දැන් තක්කාලි ගෙඩියෝ පවා හොරකම් කරන තැනට ඇවිල්ලා. දැන් ඉඳලම ආහාර අර්බුදයක පෙර ලකුණු පහළ වෙලා අවසන්. සෑම නිවසකම මිරිස් පැරයක් හරි වවලා වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න කියලා ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ පොහොර ඇත්ත කතාව. රසායනික පොහොර තහනමක් පනවන්න රජය කටයුතු කළේ හිතු මතේ ගත්ත තීරණයකට අනුව බවට මේ වන විට ඔප්පු වෙමින් පවතිනවා. රසායනික පොහොර තහනමට අදාළ ගැසට් පවා ගැහුවා. ඊට පස්සේ ගහපු ගැසට් රිවර්ස් කළා. රජයේ මේ ක්‍රියාවලිය හරහා වාසි හිමි වුණේ අවසානයේ පුද්ගලික සමාගම් වලටයි. රසායනික පොහොර මේ වන විට ලැබෙමින් පවතින බවයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසන්නේ. පොහොර මිල කියන එකට විසඳුම් දෙන්න අපිට බෑ. ඒක ලෝක වෙළඳ පොලේ ගන්න තීන්දුවක් උඩ තමයි අපදේම තීන්දුව වෙන්නේ. පොහොර පිළිබඳ පොහොර කවද ලැබෙයිද ගොවිට? පොහොර ලැබෙනවා. පොහොර ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී රටේ ආහාර හිඟයක් ඇතිවීමේ අවදහනමක් පවතිනවා කියලා රසායනික පොහොර තහනම රජය පනවනකොටම කෘෂි විශේෂඥයින් අනතුරු ඇඟෙව්වා. දැන් රටේ බරපතල ආහාර හිඟයක් ඇතිවීමේ පෙර ලකුණු 15 වෙමින් තියෙනවා. මීට ආණ්ඩුවේ ඇමතිවරුන් පිළියම් යෝජනා කරනවා. වෙනත් අයට දෙස් දෙවුල් දෙමින් සිටිනව වෙනුවට දැන් අපිට පුළුවන් මේ රට තුල කෙටි කාලීන පළදරන මිරිස් පැල කීපයක්, බටු බණ්ඩප්පා, නිමිති වෙලා හැමෝම එකතු වෙලා තමුන්ගේ ටික තමුන්ට හදාගත්තොත් ලෝකයේ පවතින මේ අර්බුදයට එකම විසඳුම වෙන්නේ නිෂ්පාදනයේ වැඩි කිරීම පමණයි. කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ යටතේ කුඹුරු වගා කළ මැදිරිගිරිය දියසෙන්පුර ගොවින්ද කාබනික දියර පොහොර කෑන් විසි කර දැමුවේ වගාවට යොදලා ලැබිච්ච දෙයක් නැති නිසායි. කෝට ව්‍යාපාරකෝ හිතු හිතු ගාන වලට තෙල් පොහොර විකුණනවා. අහිංසක දුප්පත් මිනිසයා තමයි හැමදේම තැම්බෙන්නේ. අපිට මැහි තෙල් බොන්න තමයි වෙන්නේ. මේවා කොහොමද රටට වතස පෑන්නේ? අපිට පොහොර ටික ලැබුණා නම් මේ ප්‍රශ්නයක් නැහැ නේ. මාතර දෙනිපිටිය බෝධගල ග්‍රාම සේවා බල ප්‍රදේශයේ එළවලු වගා කරන ගොවීන් පොහොර නැතිව අන්ත අසරණ වෙලා. බඩු මිල දවසින් දවස මුන්ට හැකන නැති. හැකන හැටියක් නැතුව මම මේ ඉන්නේ. රස්සාවක් නැහැ. වෙනද මේ තොල් ගලර පොලව කොටලා හරි හැලිය. දැන් පොලව කොටන මේ කවුරුත් කුලි වේලකට ගන්නේ නැහැ. මේ අතර බණ්ඩාර වෙල හිල්ලොය කුරුඳුගොල්ල ප්‍රදේශයේ ගොවීන් සිය තක්කාලි වගාවට පොහොර නොමැතිව අසරණ වූ පුවතක් අද වාර්තා වුණා. වගා කරන්නවත් පොහොර නොමැතිව තියෙද්දී සොර සතුරු බියක් දැන් ගොවීන්ට ඇති වෙලා. මේ විදිහට තක්කාලි හොරකමේ යෙදුණු පුද්ගලෙක් ගොවීන් අල්ලා බණ්ඩාරවෙල පොලිසියටත් බහර දීලා. සීත කාමරවල ඉඳගෙන ටයිකෝට් ඇඳගෙන ජනතාවගේ පිනෙන් බලයට පත් වෙලා ඉන්න ඇමතිවරු බලධාරීන් වග කියුත්තන් මේ සියලු දෙනා ගත්ත තීන්දුව තීරණ නිසා අද රටේ තක්කාලි ගෙඩියත් හොරකම් කරන තැනට ඇවිල්ලා. හෙට වෙනකොට මේ තත්ත්වය කොහොම වෙයිද? ගෑස් හිඟය මදිවට දැන් වෙළෙන්දෝ වැඩි මිලට ගෑස් අලවි කරන්නත් පටන් අරගෙන කියලා පාරිභෝගිකයින් චෝදනා කරනවා. ගෑස් පිපිරීම් තවමත් නතර වෙලා නැහැ. ප්‍රමිතියෙන් තොර ගෑස් වලට කළ යුතු දේ සහ පිපිරීම් නිසා සිදු වූ හානිවලට වන්දි ලබා දීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා අද ප්‍රකාශයක් කළා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාස දෙකකට ආසන්න කාලයක් එක දිගට ගෑස් සිලින්ඩර පුපුරන්න ගත්තා. දැන් ජනතාවට ආයේ ගෑස් ගන්නත් පෝලිම් වල ඉන්න සිදුවෙලා. පුපුරා යන ගෑස් සිලින්ඩර වලට කළ යුත්තේ කුමක්ද යන්න සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය මේ අවස්ථාවේ කටයුතු කරන ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අදහස් පළ කළා. ඒ අද ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යම් හිගයක් තිබෙන මේක ඉතාමත් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු ඒ සමාගම් විසින් සිදු කරනු ලබයි. කෙසේ හෝ අපේ අවසාන ඉලක්කයක් බවට
පිලාතිබෙන්නේ මේ අලාබාන වෙනුවෙන් යම් අන්දියක් ලබා දී. ආනයන අපනයන පාලක විසින් මේ වන විට ලිඛිතව මෙහි ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කිරීමේ වගකීම ප්‍රමිති ආයතනයට පවරලා තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී ගැසට් පත්‍රය නිකුත් වෙයි. ඉන් අනතුරුව මෙහි ප්‍රමිතිය පිළිබඳව අනිවාර්යයෙන්ම පරීක්ෂා කිරීමේ වගකීම ප්‍රමිති ආයතනය තමයි ඒකේ අවසාන නිර්දේශය ලබා දීමට කටයුතු කරන්නේ. දැනට අධිකරණය විසින් ලබා දීලා තිබෙන මේ තීන්දුව ප්‍රකාරව ඒ සියලුම ගෑස් සිලින්ඩර් ආපසු ලබා ගත යුතුයි. මේ ගන්නා ගෑස් නැවත ප්‍රමිතිගත කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් විනාශ කළ යුතුද යන්න පිළිබඳව තීරණය කළ යුතුවන්නේ ඒ සම්බන්ධ ප්‍රමිතිය පිළිබඳව වගකිය යුතු ඒ අදාළ රාජ්‍ය ආයතන. පාරිභෝගික අධිකාරී විදිහට ඒ වගකිය යුතු රාජ්‍ය ආයතනවල නිර්දේශයේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව වගකීම බාර ගන්නවා. මේ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගෑස් වෙළඳුන් පිරිසක් පිළිබඳව හැටන් ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ දිනවල ගෑස් අලවිසල් වසා දමලා හැම වෙළඳ සැලකටම වගේ ගෑස් නැහැ කියලා බෝඩ් ගහලා සංවිතිය සටහන් කරන ලද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් මේ වෙද්දී රුපියල් 3500කට අලෙවි කරන බවට පාරිභෝගිකෙන් චෝදනා කරනවා. තවමත් රට පුරා සිදුවන ගෑස් ආශ්‍රිත පිපිරීම් නම් නතර වෙලා නැහැ. අදත් බලංගොඩ ප්‍රදේශයෙන් ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වුණා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. වැටුප කප්පාදු කරලා හොඳ යෝජනාවක් මම කරාම මුජිබල් රෞමාන් මන්ත්‍රීතුමා එකපාරට කියන්න ගත්ත තිස්සකුත්‍රි ආරච්චිට ප්‍රාඩෝ එකක් ලැබිලා තියෙනවා කියලා මම මුජිබල් රෞමාන් මන්ත්‍රීතුමාට අභියෝගයක් කරනවා. මට එහෙම ප්‍රාඩෝ රතයක් ලබා දීලා කියලා මුජිබල් රෞමාන් මන්ත්‍රීතුමාට ඔප්පු කරන්න පුළුවන් නම් මම දේශපාලනයේ සම්බන්ධ දැඩි තීරණයක් ගන්නවා. නොදැකපු අහස් යන්ත්‍රාවල් වලට ගෙවපු රටක් මේක. දැන් ඊයේ පෙරේදා දැකපු නැති පොහොරවලට සල්ලි ගෙවපු රටක් මේක. ඊළඟ කැබිනට් මණ්ඩලයට නිවාඩ් කබ්‍රාල් මැතිතුමාත් ඒ වගේම ආටිගල මැතිතුමා ඇතුළු භාණ්ඩාගාරයේ මේ මුදල් අංශය කළමනාකරණය කරන අය ඇවිල්ලා අපට කරුණු කියලා දෙයි. IMF එකට යනවා නම් යනවද නොයනවා නම් නොයන්න හේතුව මොකද්ද? ඊළඟ කැබිනට් මණ්ඩලයේදී සාමූහික තීරණයක් ගනි ගත යුතු පියවර පිළිබඳව. දැන් මුදල් නැවතිත් මේ රට ගිහිල්ලානේ. ඔව් ඉතින් මුදල් නැවතුමාට රට යන්න විශේෂ කාරණයක් ඇති නිසා මම ඩොලර් ටිකක් ගේන්න ගියා දන්නෙත් නැහනේ. වෙලාවේ එක මේසයකට වාඩි වෙලා අපේ රට මේ අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සියලුම පක්ෂ නායකයෝ කටයුතු කරනවා නම් හොඳයි. ඇත්තෙම ජනාධිපතිවරයාට කියන්න මේ ගම්වලට එන්න කියලා. ඇවිල්ලා මිනිස්සු බලන්න අපේ දුක බලන්න කියන. ජනතාව ඇවිල්ලා බලන්න කියලා. අපිට මේ ගැතුමා හම්බෙලා කොහොමද කතා කරන්න යන්න බෑනේ. කුෂිකාර මහමැතිවරයා කියනවා 95% ගොවිතැන් කළා කියලා. ඇත්ත වගා කරලා තියෙනවා. හැබැයි වගා කරාට අපිට පේනවා ඒවා යශ්වනු ලැබෙන්නේ නැහැ කියලා. ලේකම්වරයා හැටියට තුමාට වගකීමක් තියෙනවා. මේකේ වංචාවක් කියනවා. මම මේ වංචාව වලට සම්බන්ධ නැහැ කියලා ඉල්ලාසලා යන්න ඕනේ. අයින් කරාට පස්සේ හිතේ අමාරුවට හරි කියනවනම් ඒ පිළිබඳව පරිස්සමයක් කරලා ඒ අයට තරහතරු නොබලා දඬුවම් දෙන්න ඕනේ. කොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් වෙන්නේ හොරකම් නොකරන කණ්ඩායමකට විතරයි. අපේ පාලනයක් යටතේ ඔය කොරුන්ව ඇතුළට දාලා හොරා කාපු මහජන දේපල අනිවාර්යයෙන්ම ජනතාව සතු කරනවා. තෙල් මිලට ඇත්තටම මොනවා කිව්වත් හොඳම දේ මට නම් පේන්නේ මංගල සමරවීර ඇමතුමා සකස් කළ දීපු මිල සූත්‍රය ක්‍රියාත්මක කරා නම් මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි තෙල් සලාක ක්‍රමයක් ගැන කතා කරන්නේ? තව ඉදිරියේ තව ලයිට් කැපෙන්න නියමිතයි. ඇයි වෙළඳ ඇමතුමා කියන්නේ ගෙදර බටු බණ්ඩක ටිකක් හරි හිටෝ ගන්න කියලා? එක වේල කාලා 50කට ගහ ගන්නකොට අද මොකද කරන්නේ? කොල්ල කනවා රට. ලොවම කම්පා කළ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 17ක්. ලෝක ඉතිහාසයට එක් වූ මේ ඛේදනීය සිදුවීම අද ඊයේ සිදු වුණා මෙන් අප සැමගේ සිත් තුළ දුක්බර මතකයක් ලෙස රැඳී තිබෙනවා. මේ ඛේදනීය මොහොත ගැන සිහිපත් කිරීමක්. ඒ 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදායි. මීට වසර 17කට පෙර සියලු ලාංකික හදවත මොහොතකට නතර කළ දිනයක්. නතරට පසු දිනේ වූ එදින උදුවප පොහොය දිනයේදී තිබුණා. වෙනව සටහන් වුණේ උදැසන 9 පසුවේ විනාඩි 25ක් ලෙසින්. ඉන්දුනීසියාවට ආසන්න සුමාත්‍රා දූපත්වල රික්ටර් මාපාංක 9ක් සටහන් කරමින් ඇති වූ දරුණු භූකම්පනයක් සමග ඉහළට නැගී සුනාමි රැළ රටවල් 11ක පුද්ගලින්ට සිය නෑදෑ, සිය මිතුරන්, අඹදරුවන්, දෙමාපියන්, සෙනෙහිවන්තීන් අහිමි කළා. දරුණු සුනාමි රැළ පහර ඉන්දුනීසියාව ආක්‍රමණය කළේ උදැසන 7:28ට පමණයි. අනතුරුව එම ප්‍රචණ්ඩ රැළ පහරම උදැසන 8:50 වන විට පළමු වරට ලක්දිවට කඩා වැදුනේ කිසිදු බේදයකින් තොරව අප නෑසියන් බිලිගන්නටයි.
இந்தோனேசியாவு, ஸ்ரீலங்காவு, இந்தியாவு சக தாய்லாந்தே யன ஆசியாத்திக ரட்டுவல சதா காலிக்க துக்பர மதக்கயான் எதிரிக்கலா. ලොවපුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්නයි. මෙරට තුල පමණක් 30,957 දෙනෙකුගේ සසුම් සයුරට මුසුවද තවමත් නිල නොවන වර්තාවලට අනුව ජීවිත අහිමි වූ පිරිස 50,000ක් පමණ වන බව සඳහන් වනවා. මේ අඳුරු දිනේ ඉතිහාසගත දරුණුතම අනතුරක් ලෙස හෙක්කඩුව පෙරළිය ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරද සිදු වුණා. එහි ගමන්ගත් 1270 තේවකගේ ජීවිතද සයුරු රැල් සමග අහසට ඇදී ගොස් තිබුණා. මෑතර සුනාමී ව්‍යසනය සිහිපත් කරමින් අද දිවයින පුරා ප්‍රදේශ රැසකදී විවිධාගමික වැඩසටහන් සහ උත්සව සංවිධානය කර තිබෙනවා. ජාතික සුරක්ෂිතතා දිනය අදට යෙදුණු අතර උදෑසන 9:25 සිට 9:27 දක්වා විනාඩි 2ක නිහඬතාවක් පළ කරමින් එය රටම සිහිපත් කළා. අදින් වසර 17කට පෙර සිදු වූ සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ අපේම ආදරණීය ජනතාව සිහිපත් කිරීමේ ප්‍රධාන අවස්ථාව හික්කඩුව තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකයේ අසලදී අද පෙරවරුවේ පැවැත්ුණා. සුනාමි ව්‍යසනයෙන් විශාලම ජීවිත හානිය සිදු වූ අංක 591 දරන එන්ජිම සහිත දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පැරෑලිය දුම්රිය ස්ථානය දක්වා ගමන් කළා. මේ අතර සුනාමි කේදවාචකයෙන් දැඩි ලෙස හානියට ලක් වූ ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පළ අසලද අද උදෑසන විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවතුණා. මීට අමතරව අද දින දිවයිනේ ප්‍රදේශ රැසකදී සුනාමි කේදවාචකය සිහිපත් කිරීමේ විවිධ වැඩසටහන් සහ උත්සව සංවිධානය කර තිබුණා. සුනාමි ව්‍යසනයේදී මඩකලපුවේ අතුරුදන් වූ එදා දින 52ක් වයස ඇති බිලිඳා පිළිබඳ ලෝකෙම කතා කළා. බේබි 81 ලෙස ප්‍රසිද්ධ වූ මේ දරුවාගේ දෙමාපියන් හඳුනා ගැනීමට DNA පරීක්ෂණයක්ද සිදු කළා. බේබි 81 ලෙස ප්‍රචලිත වූ ජේරාජ් අභිලාෂ්ගේ දැන් වයස අවුරුදු 17ක්. මේ ඔහු සිය අතීතය ගැන කළ මතක් කිරීමක්. මගේ නම ජේරාජ් අබිලාෂ්. මට සුනාමිය ගැන මතකයක් නැහැ. මාධ්‍යෙන් තමයි මං මගේ අම්මා තාත්තා ගැන වගේම මං ගැනත් දැනගත්තේ. මට උදව් කරපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. රටේ කොවිඩ් තියනවද කියලා දැන් සමහරුන්ට අමතක වෙලා. ඇතැම් පුද්ගලයන් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන්නේ නැතිව රට පුරා සංචාරයේ යෙදෙන ආකාරය මේ දිනවල දක්නට ලැබෙනවා. නමුත් සෞඛ්‍ය අංශ නම් පවසන්නේ සෞඛ්‍ය උපදෙස් කඩකොලොත් පෙර වසරවල පැවති කොවිඩ් අවදානම යළිත් රට තුල ඇතිවිය හැකි බවයි. නත්තල් නිවාඩු සමයත් වර්ෂ අවසානයත් නිසා වෙනදාට වඩා සංචාරක ස්ථානවලට සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් තිබෙනවා. නමුත් රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා වෙනදා වගේ ස්ථානවලට ජනතාව එක් රැස්වීම සීමා කරන්න කියලා සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනවා. නමුත් ඇතැම් පුද්ගලයන් එම සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය නොකරමින් සංචාරයේ යෙදෙන ආකාරය මේ දිනවල දක්නට ලැබෙනවා. මේ ඇල්ල සංචාරක පුරවරයයි. එහි සංචාරයේ යෙදෙන ඇතැම් පුද්ගලයන් මෝ ආවරණ පළඳින්නේ නැතිව දුරස්ත භාවය පවත්වා ගන්නේ නැතිව කටයුතු කරන අයුරු දක්නට ලැබුණා. රාවණැල්ල නැරඹීමට පැමිණ සිටි ඇතැම් පිරිස්ද සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා.
මේ දඹුල්ල සංචාරක පුරවරේ සංචාරකින්ගේ හැසිරීමයි. ඇතම් සංචාරකින් සෞඛ්‍ය උපදෙස් කඩ කරන ආකාරය එහෙත් දක්නට ලැබුණා. මෙතර කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ මහතා ප්‍රකාශ කළේ හැකිතාක් සංචරණය අවම කර නිවසටම වී රැඳී සිටීමට ජනතාව කටයුතු කළ යුතු බවයි. අපිට පෙනී යනවා කොරෝනා කියන තත්ත්වය අපේ ශ්‍රී ලාංකික ජනතාවට ක්‍රමක්‍රමයෙන් අමතක වීගෙන යනවා. විවිධ ස්ථානවලදී අපිට ප්‍රදර්ශනය වෙනවා දැක ගන්න පුළුවන් මීටරයක් තියා සෙන්ටිමීටරයකවත් කිසිම පරතරයක් නැහැ. විශේෂයෙන්ම ජනතාව යොමු වෙලා තියෙනවා විනෝද චාරිකා අනවශ්‍ය ගමන් බිමන් යන. කරුණාකර අත්‍යවශ්‍ය කාරණයක් හැරෙන්න පුළුවන් තරම් පරිස්සම් වී ගෙදරට මිවි කාලය ගත කරන්න කියලා ඉතාමත් කරුණාවෙන් ආයාචනය කරනවා. මෙතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ දින තහවුරු කරන ලද කොවිඩ් ආසාදනය හමු වී සිදු වූ මරණ 13ක් පිළිබඳ තොරතුරු අද පස්වරුවේ වාර්තා වුණා. යනෝ මෙරට කොවිඩ් ආසාදනය හමු වී සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14884ක්. ප්‍රතිවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද තෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. අද මැදම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වර්ජනය හෙට උදෑසන 10 තෙක් අත්හිටුවා තිබෙනවා. අතිකාල සහ සියලු දීමනා ලබා ගනිමින් ස්ථානාධිපතිවරුන් කරන වැඩ වර්ජනය අසාධාරණ බවයි සෙසු දුම්රිය වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ. මීට නිසි විසඳුම් ලබා දුන්නේ නැත්නම් හෙට දහවල් 12 සිට වර්ජනය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය රියදුරන් ඇතුළු වෘත්තීය සමිතිය පවසන්නේ. මේ මොහොත වන විටත් ක්‍රියාත්මක වෙන වෘත්තීය ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. පාසල් බාර නොගැනීම සහ සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් නොකිරීම. අද රාත්‍රී 12ට දීපව්‍යාප්ත දවැන්ත වැඩවජිනේකට අපි යන්න තීරණ කරලා තිබුණා. ඒකෙන් මගින් අපහසුතාවයට පත් වෙන බව අපි අනිවාර්යයෙන්ම දන්නවා. නමුත් රාජ්‍ය අමාත්‍යතුමාගේ සහ ඇමතිතුමීගේ ඉල්ලීම මත හෙට උදේ 10 වෙනකන් ඒ ක්‍රියාමාර්ගය తాවකාලික වත්widetilde වෙනවා. හැබැයි විසඳුම් නොලැබෙනවා නම් අපි අනිවාර්යයෙන්ම මේකට මැදිහත්කරුවා වෙන්නේ ඇමතිවරයා සහ ඇමතිතුමිය. මේ අතර දුම්රිය සේවේ වෘත්තීය සමිතිය කිහිපයක් අද දහවල් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළා. යම් දේශපාලන වාසියක් ලබා ගන්න මේ අවස්ථාවේදී මේ කණ්ඩායම උත්සාහ කරනවා කියන එක අපිට පැහැදිලිව දැන් පේන කාරණේ. සුමේන්ද සහෝදරයා අපි දන්නවා යම් කිසි දේශපාලන පක්ෂයකට ලෙංගතුයි කියලා. ඒ නිසා අපි කාරුණිකව සුමේන්ද සහෝදරයාට කියනවා දේශපාලනික උමනාවන් හමු වී දුම්රිය විනාශ කරන්න එකතු වෙන්න එපා. මේක සහ සුදක්සේ පැහැදිලි සජිත් ප්‍රේමදාසගේ උවමනාව තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. දවසකට මං හිතන්නේ මිලියන 8ක් විතර විශාල මුදලක් පාඩුයි. ඒගොල්ලන් දැන් ටිකට් නොදී හිටියා කියලා ස්ටේෂන් එකට එලා ඉන්නෝනේ. දැන් හෙට අනිද්දා ඕටි එකත් ක්ලේම් කරනවා. රාජකාරී කරනවා කියලා ඉන්නවා. දැන් ටිකට් දෙන්න නැතන් ගෙදරට එලා ඉන්න බැරිය. එහෙම ඉන්නේ නැහනේ. දුම්රිය ස්ථාන විවෘත කර ගැනීමෙන් ඒ අතිකාල සියල්ල ලබා ගැනීමෙන් පේවස පත්‍ර දෙන්න නැතුව මේ ක්‍රියාවලියට අපි විරුද්ධව අනිවාර්යයෙන්ම හෙට දිනේදී මේ සියලු දුම්රිය ධාවනය කිරීම වලින් අපි ඉවත් වෙනවා. අභියෝග මැද හැදෙන රට සංවර්ධන ව්‍යාපෘති ප්‍රවෘත්ති විශේෂාංගය දැන් අද අවධානය අප රට තුල නිෂ්පාදනය කරන බටහිර ඖෂධ පිළිබඳවයි. අපේ රටක් විදිහට ඖෂධ නිෂ්පාදනයේ කොතනද ඉන්නේ? 2020 වෙනකොට ඖෂධ වර්ග සාමාන්‍යයෙන් 88ක් ප්‍රමාණය තමයි නිෂ්පාදනය කරන්න පුළුවන්. සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති මාලාව අනුව අපි බලාපොරොත්තු වෙනවා 2025 වෙනකොට 80%ක්වත් මේ රටේ නිෂ්පාදනය කරන්න හැකියාව ලබා ගන්න. 2020 වෙනකොට පෞද්ගලික කර්මාන්තශාල තිබුණේ 15කටත් වැඩි අඩු ප්‍රමාණයක්. දැන් අපි ඒක තවත් 7ක් මේ කාලය තුලදී ඖෂධ නිෂ්පාදනය සඳහා කටයුතු කරලා තියෙනවා. සේලයින් ලංකාවට ගේන්නේ නැහැ පිටරටින්. ඇමොක්සිලින් රටට ගේන එක අපි නවත්තන්න සැලසුම් කරලා තිබෙනවා ලබන අවුරුද්දේ. අපි ඉන්සුලින් නිෂ්පාදනය කරන්න දැන් මේකට කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව තමයි අපි තවත් ඖෂධ වර්ග 200ක් මේ රටේ නිෂ්පාදනයට හවුල් කරගන්නේ. මේ අවුරුද්ද තුල විතරක් अमेरिकन डॉलर मिलियन 15කට ආසන්න ප්‍රමාණයක් අපිට ඉතුරු කර ගන්න පුළුවන් වුණා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්.
කොවිඩ් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කඩා වැටි ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශවල ව්‍යාපාර කටයුතු නැවත යථාවත් කිරීමේ උපදේශන වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. මැදියම කඳුකරයේ බටහිර ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල ගුණයත් සමග භගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී තිබෙනවා. භගවන්තලාව ප්‍රදේශයට මල් තුහින පතිත වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ. හම්බන්තොට මිද්දණිය ප්‍රදේශයේ ගැබිනි කාන්තාවන් සඳහා වේලී ආහාර බෙදා දීමේ වැඩසටහනක් ඊයේ පැවැත්ුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කටුකැලියාව සිට කල්මුණේ ප්‍රදේශයේ දක්වා බලපත්‍ර නොමැතිව මස් පිණිස ප්‍රවාහණය කළ එළුවන් 12 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හොර උපතාන යාන් උය පොලිස් මාර්ග බාධකේ හැටන් සිට කොටකල දක්වා අධික වේගෙන් ධාවනය වූ යතුරුපැදියක් පෙරලීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. එහිදී යතුරුපැදියේ පිටුපස ගමන්ගත් තරුණයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. නුවරඑළිය මහනුවර මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් පුස්සල්ලාව සරස්වති දෙමළ විද්‍යාලය අසල මාර්ගයේ නවතා තිබූ මෝටර රථයක ගැටි අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා මියගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.seethenews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ උදෑසන 6 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.